ඇත්තටම අද දම්පාට යායක් වගේ පේන්නේ මෙතන එක මිටට එකතු වෙලා ඉන්න අපේ සියලුම ගැහණු අපෙන් අවසරයි ගැහණු අපි එකතු වෙන අද මේ සුවිශේෂී මොහොතේ මටත් වැදගත් කාර්යභාරයක් පවරලා තියෙනවා සහෝදරී ඒක තමයි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකත්වය අද අපේ චමිලා සහෝදරී අපේ නිරංජල සහෝදරී දෙන්නම අද අපිත් එක්ක වේදිකාවට එකතු වෙනවා ඉතින් මං කියන්න හිටියේ අද මට වැදගත් වැඩක් දීලා තියෙනවා ඒ වැදගත් වැඩේ තමයි අපේ සභිකයන්ව මෙන්න මෙතනට අපේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන සහෝදරියන්ගේ නම් කියලා ඒගොල්ලන්ව වේදිකාවට කැඳවන එක ඇත්තටම දවස් ගාණක් තිස්සේ මේ සමුලුව වෙනුවෙන් ගොඩක් වැඩ කරපු කැපවුණු තමන්ගේ ශ්‍රමය තමන්ගේ දැනුම තමන්ගේ ආදරය කැප කරපු ඉතාමත්ම ලොකු පිරිසක් මෙන්න මේ අතර ඉන්නවා. ඉතින් අද මේ වේදිකාවට එකතු වෙන්නේ ඒ ලොකු කැපකිරීම ඒ වෙහෙස ශක්තිය පෙන්වපු කිහිප දෙනෙක් අද මේ වේදිකාවේ අසුන් ගන්නවා. අපි ජාතික ජන බලවේගය ලෙස කාන්තා නායකත්වය බිම් මට්ටමින් ගමින් ගොඩනගන්න ඕනේ කියන මේ ප්‍රයත්නයට අපි සම්බන්ධ වුණාම ඒ තීරණය ගත්තම කාන්තාවන් එකතු කරගෙන අපේ දැනුම බෙදලා සාකච්ඡා ඇති කරගෙන අපේ ක්‍රමවේදය අපේ අරමුණ පැහැදිලි කරගැනීමේ ඉතාමත්ම අමාරු දුෂ්කර කාර්යයක් තමයි ඇත්තරම මොකද අපිට වැඩ 1000ක් තියෙනවනේ සහෝදරියෝ නේද අපිට වැඩ 1000ක් ආසේ තමයි මෙන්න මේ වැඩවලටත් අපි සම්බන්ධ වෙන්නේ ඉතින් මේ වැඩ ආස්සේ අපිව ඒ තියෙන තැනින් ටිකක් අපිව ඇදගෙන කමක් නැහැ සහෝදරි මෙන්න මේකටත් සම්බන්ධ වෙන්න කියලා එක පිරිසක් අපිව ඇදගෙන යනවා අපේ සංවිධායක සහෝදරියෝ ඉතින් ඒ සහෝදරියෝ ඒ නායිකාව තමයි මේ වේදිකාවට අපි ඉතාමත්ම ආදරෙන් සතුටෙන් ගෞරවයෙන් ආරාධනා කරන්නේ මෙන්න මෙතන සහෝදරයනි අපිට තියෙන පුදුමාකාර ශක්තියක් මෙතන අපේ ඉන්නේ අනාගතයේ අලුතින් ලියන නායිකාවෝ මෙතන තමයි ජාතික ජන බලවේගයේ බලය අපිට පෙන්වන්න පුළුවන් තැන අපි ඉදිරියට ඉන්නේ ඇත්තටම අපේ දේශපාලනය හා අපේ අනාගතය වෙනස් කරන ඔබ ඔබ සෑම දෙනාම මෙන්න මේ දේශපාලනය වෙනස් කරන මේ ලොකු කාර්යය කොටස් කරවෝ අපේ රටේ කාන්තාවෝ අද දවසේ මෙහෙම එකතු වුණාට අපි දන්නවා සහෝදරිය අපිට ඇත්තටම හරිම අනාරක්ෂිත රටක තමයි අපි ජීවත් වෙන්නේ අපි ගොඩක් ප්‍රශ්න මැද්ද ජීවත් වෙන්නේ අපිට ආර්ථික සමාජීය ඇත්තටම සරලව කිව්වොත් සහෝදරිය අපේ ගෙදරත් අපි ප්‍රශ්න ගොඩක ඉන්නේ අපි මෙහෙම කිව්වොත් මියගිය ගැහණු කෙනෙක්ටවත් තමගේ සොහොනේ ආරක්ෂිතව ඉන්න පුළුවන් රටක නෙවෙයි සහෝදරයෝ ඔයයිමයි ඉන්නේ අපේ ජීවිතවල අපි ගොඩක් අරගලවල තමයි ඉන්නේ අපි දන්න ලොකුම අරගලේ තමයි කුස්සියේ අරගලය බඩු මිල අපිට ඉවසගෙන ඉන්න බෑ අද අපි මෙතනට එන ගමන් සමන්වලි සහෝදරි හරි සහෝදරි කතා වෙවි ආවා කැරට් වල මිල අද Facebook එකේ පොඩි ප්‍රචාරයක් යනවා කිලෝ එකක් රුපියල් 1100යි කියලා. ඒත් එක්කම අපිට තව නිවුස් එකක් එනවා කිරි පිටිවල ගණන් වැඩි වෙලා කියලා රුපියල් 30කින් ග්‍රෑම් 400ක්. ඉතින් අපි දන්නවා අපේ දරුවන්ට කන්න දෙන්න තියෙන අර්බුදය. දරුවන්ට කන්න දුන්නොත් අපේ රෝහිණී සහෝදරිය මේ ගැන ගොඩක් දැනුවත්. විශේෂයෙන් මෙතනින් අපේ සහෝදර සහෝදරියන් දැනුවත්. කෑවොත් අපිට බිල් ගෙවන්න බෑ. බිල් ගෙවුවොත් අපිට කන්න නැහැ. ඕක තමයි අපේ තියෙන තත්වය. අපි තව ඉන්නවා අපේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක ලොකු අරගලයක. දරුවන්ට අපි දන්නවා අපේ දරුවන්ව අපිට පාසලට යවා ගන්න බෑ. අර අම්මලා අපි දවස් 2-3යි දරුවන්ව පාසලට යවා ගන්න පුළුවන් වෙන්නේ. අද කතා කරලා බැලුවා පොත් සාප්පුවකින්. කොපි පොත රුපියල් 120යි. CR පොත රුපියල් 310යි. අපි දන්නවා පොත් ලයිස්තු අරගෙන තව සති දෙක තුනකින් නේද අපේ අම්මලා තාත්තලා ඉන්නේ ගොඩක් ලොකු පීඩනයක. මොකද අපිට පොත් ලයිස්තුවක් එක දරුවෙක්ගේ පොත් ලයිස්තුවක් රුපියල් 12000 15000 පයින්නවා. සපත්තු කූට්ටමක් පොඩිම බබාගේ මේ අවුරුදු 5-6 දරුවගේ සහෝදරි රුපියල් 4000 පයින්නවා.
යුනිෆෝම් කට්ටලයක් ගානේ අපිට ඇත්තටම කට්ටල දෙකක්වත් ගන්න වත්කමක් නැහැ. යුනිෆෝම් එකයි සපත්තුයි පොත් ලයිස්තු වගේ එක ළමයකට ගත්තම අනිත් ළමයව කොහොමද ඉස්කෝලේ යවා ගන්න පුළුවන් කියලා අපි ලොකු අර්බුදයක ඉන්නේ. අපි දන්නවා ඒක උඩින් වැට් කියලා දෙයක් දැන් අපි කොහොමද ගෙව ගෙව හිටියා 15%ක් දැන් ඒක 18%ක් කරලා අපිට ඒ බර තවත් වැඩි කරලා තියෙන්නේ. තව අරගලයක් තියෙනවා. අපේ පවුල් ඇතුලේ තියෙන අරගලය. මේ අරගලය තමයි සහෝදරී අපි සාමාන්‍යයෙන් පිටට ගිහිල්ලා කතා කරන්නේ නැත්තේ. අධ්‍යාපනයේ අරගලය, කුස්සියේ අරගලය, ඒ අරගලය ගැන අපි එහා ගෙවල් වල අපේ යාළුවෝ එක්ක, අපේ නෑදෑයෝ එක්ක අපි කතා කරනවා, අසල්වැසියෝ එක්ක. හැබැයි සහෝදරී ගෙදර තියෙන අරගලය ගැන අපි කතා කරන්න ටිකක් බයයි. හැබැයි මෙතන ඉන්න බහුතරයක් සහෝදරවරුන්ට, සහෝදරියන්ට තියෙන ගැටලුව ඇත්තටම අපේ ගෙදර ඇතුලේ තියෙන පීඩනය. අපි එක රස්සාවක් කරා නම් සහෝදරී රස්සාවල් දෙකක් දැන් කරනවා. අපේ මහත්තුරු එක රස්සාවක් කරනවා නම් දැන් රස්සාවල් දෙක තුන කරනවා. අපිට අපේ දරුවෝ එක්ක ඇත්තටම නිදහසේ වෙලාව ගත කරන්න නැහැ. අපි දරුවොත් එක්කත් ඉන්නේ පීඩනේ. දරුවොත් එක්ක අපි බැන ගන්නවා. මහත්තුරු අපිට බයිනවා. අපි ඒගොල්ලන්ට බයිනවා. ඇත්තටම හරිම ලොකු පීඩාකාරී තත්වයක තමයි අපි අපේ දවස ගෙවන්නේ. අපි ඇත්තටම අර ගෑස් වගේ පිපිරි පිපිරි තමයි ගෙවල් වෙලා තින්නේ. ඉතින් මෙහෙම මහන්සි වෙලා දුක් කර දුක් වෙලා අපි හම්බ කරන මුදලක් තියෙනවා. හැබැයි අපි කොච්චර හම්බ කරත් අපිට මේක සහෝදරි බැලන්ස් කරගන්න බෑ. අපිට බැලන්ස් කරගන්න බෑ. අපිත් ඒ බැලන්ස් කරගන්න සහෝදරි මොකද කරන්නේ? අපිත් මේ රට වගේ අපිත් හතර වටේට ණය වෙනවා. 2023 කියන්නේ රන් ණය වැඩියෙන්ම ගත්ත වර්ෂය බවට. ඒ කියන්නේ ගිය අවුරුද්ද වැඩියෙන්ම රත්තරන් අපි ණයට දුන්න වර්ෂය බවට පත් වෙලා. මම හිතන්නේ මෙතන ඉන්න හැම සහෝදරියකටම හැම ගෙදරකින්ම ඒ අත්දැකීම ඇති. අපේ ගෙදර තියෙන පීඩනේ අපිට මහත්තයාට කියා ගන්නවත් බෑ. ඒතරත් ප්‍රශ්න තියෙයි. ඉතින් අපි ගිහිල්ලා මොකක් හරි උකස් කරනවා. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඉස්සර අපි මොකක් හරි උකස් කරා නම් අපි උකස් කරන්නේ ඇයි සහෝදරී? අපි මොකක් හරි උකස් කරා නම් පංචායුධයක් වලල්ලක් මුද්දක් උකස් කරා නම් සහෝදරී අපි උකස් කරන්නේ මොකක් හරි වැදගත් වැඩකට. දරුවන්ගේ මොකක් හරි ලොකු වැඩකට. නැත්තම් මොකක් හරි මංගල්‍යයකට. නැත්තම් හදිසිය කරගන්න තියෙන දෙයකට. දැන් අපි අපේ වලල් අපේ මාලේ පංචායුධය උකස් කරන්නේ ඇයි? ලයිට් බිල ගෙවන්න. වතුර බිල ගෙවන්න. සතියට කන්න. ඉතින් මේ මොන ඛේද වාචකයක්ද කියලා අපිට දිගටම හිතන්න වෙනවා. අපි මෙහෙම බදු ගෙව්වට, මහන්සි වුණාට, වෙහෙසුණාට, සාමාන්‍යයෙන් අනිත් රටවල් වල නම් බදු ගෙවනවා නම් යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවා. හැබැයි අපිට ප්‍රතිලාභ නැහැ. අපිට සෞඛ්‍ය, ප්‍රවාහනය, අපේ දරුවන්ගේ අධ්‍යාපනය අපිට ඒවයි ප්‍රතිලාභ නැහැ. අපිට ඒවවත් හරියට කරගන්න බැහැ. ඉතින් අපි මේක තමයි සහෝදරියනි මතක තියාගන්න ඕනේ. අපිට අපි ගැහණු අපි හැටියට අපි මේ බදු ගෙවන්නේ මේ අර්බුදයම නිර්මාණය කරපු, හොරා කාපු, වංශා කරපු රනිල් මහින්ද ආණ්ඩුවටමයි. අපි නැවතත් අපි මේ ගොලංග තමයි මේ බදු වලින් අපි නඩත්තු කරගෙන යන්නේ. අපි හම්බ කරන මේ අමාරුවෙන් හම්බ කරන මුදල් අපි ඒගොල්ලෝගේ ප්‍රතිලාභ වෙනුවෙන් තමයි අපි වෙන කරන්නේ. මොකද ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාවට බලපටවන මිසක් ඒගොල්ලෝ අපි ගැන හිතන පිරිසක්, හිතන පාලකයෝ නෙවෙයි, සංවේදී පාලකයෝ නෙවෙයි. දිගටම කරන්නේ අපිට බරපටවන එක විතරයි. ඉතින් මේක අපි තවදුරටත් ඉවසගෙන ඉන්න ඕනේ නැහැ. අපි මේක වෙනස් කරන්න ඕනේ. අපිට ආරක්ෂිතව සතුටින් ජීවත් වෙන්න පුළුවන් ඇත්තටම හොඳ තැනක් ගොඩ නගන්න ඕනේ. එතකොට ඒ හොඳ තැන, ඒ ආරක්ෂිත තැන, ඒ සතුටින් ඉන්න පුළුවන් තැන, ප්‍රතිපත්ති ගරුක තැන අපි දන්නවා. ඒක කරන්න පුළුවන් එකම එක බලවේගයකට විතරයි. ඒ ජාතික ජන බලවේගය කියලා නොඅනුමානයි. මෙතනින් අපේ සියලුම සහෝදරයන් මේක දන්නවා. ඒකයි අද දවසේ මෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නේ. මගේ කතාව අවසන් කරන්න කලින් මට පොඩි දෙයක් කියන්න අවශ්‍ය වෙනවා. ගිය සතියේ අපේ සෝෂල් මීඩියා වල Facebook එකේ සහෝදරි පොඩි පින්තූරයක් තිබ්බා. ඒ පින්තූරේ තිබ්බේ අම්මා කෙනෙක් අපේ සහෝදරයක් මෙහෙම යාගේ දුව වඩාගෙන එයා මයික්‍රොෆෝනය අතේ තියාගෙන එයා කතා කරනවා සභාවකට. මම දන්නේ හරියටම කොහෙද ඒ සභාව කියලා. මේක මාර ලස්සන පින්තූරයක්. ඇත්තටම අපේ දේශපාලනය වෙනස් කියලා දැනෙන්නේ සහෝදරි මට එතන. අද මෙතනට ඇවිල මේ කතාව කියන්න මම තීරණය කරන මම ආපස්සට බැලුවා. මෙන්න මෙතනින් අපේ සහෝදරියන් දෙන්නෙක්ම
अति बबाल तीयागन तम मेतन टेवलिए चूटी में चूटी मस मे मस देखा अली बबा इला टिकाक हेब पहान पहान पत्कर सहोदरी त्यागे बबा वारे पहान पत्कर आवा मंकी अने और गाणी अपट कीलिबे देशपालने अतन मुड़म की देशपालने के खाता गहन अकपदे अला ईड बस की देशपालने धन आती नोने ईड बस अपना देशपालने खागे हरी खाट हरी वितरा ऐके देशपालन बल आती खागे हरी खाट हरी वितरा पास की देशपालने धर्व ना इन बेहदेव हरी खरदराय धर्व पेते गेदर तीय इन ईड बस की अंदर विधि आगती नोने कथाकरण क्रम आगती नोने हंगीम खुला देवा देशपालने ने मेक अभी ऐतिहासिक 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 अलुत्म वारणेन तोर अपक्षपाती वार्ताकरणे।